තමා මේ ලෝකේ තනි යන කල්පනාව අපි කවුරු තුල වුණත් වරින් වර යම් යම් මට්ටම් වලින් ඇති වෙනවා. එහෙම හිතෙන්නේ තමා මිස තමා වගේ අය තවත් ලෝකේ නැහැ යන කල්පනාව නිසා. ඔබ හිතන්නේ ඔබ තනි ඒකකයක් කියලා. එහෙම නේද? පෘථිවිය ගැනත් අපි හිතන්නේ එහෙමයි. පෘථිවිය හා සමාන්තර තව ග්‍රහයන් විශ්වයේ නැහැ කියලා අපි හිතනවා. පෘථිවිය විශ්වයේ කේන්ද්‍රයයි ඇතැම් ආගම්වල පවා උගන්වනවා. ඒත් මෑතක ඉඳලා විද්‍යාඥයන් ඒ කල්පනා සැක කරන්න පටන්ගෙන තියෙනවා. ඔවුන් කියන්නේ ඔබ වගේ අය තව විශ්වයේ අසීමිතව සිටින හැකියි කියලා. ඒ වගේම පෘථිවිය හා සමාන්තර ග්‍රහයන් අසීමිතව විශ්වයේ තිබිය හැකියි කියලා. එතනිනුත් එහාට ගිහින් ඔවුන් කියනවා මේ විශ්වය වගේ තවත් විශ්ව අප්‍රමාණව විශ්වයේ තිබෙන්න පුළුවන් කියලා. මේ සත්‍යද? ඒත් ඒ අදහස තවම පවතින්නේ ආරම්භක අවස්ථාවේ නිසා. ඒ සත්‍යද අසත්‍යද යනුවෙන් විනිශ්චය කිරීමට තාම කල් වැඩි. වඩා බුද්ධිගෝචර වන්නේ ඊට විවෘතව සිටීමයි. මේ සමාන්තරවාදය ගැන විමසද්දී මට වැටහුණු කරුණු කීපයක් ඔබ හමුවේ තබන්නයි මේ දේශනයෙන් මම බලාපොරොත්තු වන්නේ. මේ ගැන විමසද්දී අපි කාටත් පෙනෙනවා මේ විශ්වයේ තනි ඒකක තිබිය නොහැකි කියලා. තනි ඒකක තිබිය නොහැකි. මොකද මේ විශ්වයේ තියෙන්නේ ආකෘති හා සම්භාවිතා සමූහයක්. අඹගස කියන්නේ ඒ වගේ ආකෘතියක්. ඒ ආකෘතියේ තව සමාන රූප අප්‍රමාණව තියෙනවා. විශ්වයේ තනි ඒකක නැහැ. මට බොහෝ වර වැටහිලා තියෙනවා මා වගේ අය අසීමිතව සිටිය හැකි කියලා. එනම් මගේම සුවිශේෂ පෞරුෂය ඇති අය තව සිටිනවා යන්න. ඔවුන් අතීතය අප්‍රමාණව සිටින්ඩ ඇති, වර්තමානයේත් බොහෝ සිටිනවා ඇති, අනාගතයේත් බොහෝ සිටිනවා ඇති. මේ ගැන විමසද්දී පළමුකොටම අපි තේරුම් ගන්නට ඕනෑ මනුෂ්‍යයා ප්‍රකෘතියෙන් එක හා සමානයි කියලා. ලෝකේ කවර රටකට ගියත් මනුෂ්‍ය ස්වභාවය එකමයි අපි ඒ දකිනවා. මොකද කවර දේශයක ජාතියක ආගමක සිටියත් මනුෂ්‍යයා තුළ ඇතිවන හැඟීම්, ඒ කියන්නේ ශෝක, ප්‍රීති, සතුටු ආදිය එක සමානයි. මෙයින්ම කියවෙනවා තමාට සමාන්තරව තමා හා සමාන මනුෂ්‍යයන් සිටින බව. ඒ කියන්නේ මනුෂ්‍යයා යන ආකෘතිය පෘථිවියේ මීට වසර මිලියන 2කට පමණ පෙර පහළ වෙලා මේ දක්වා පවතිනවා. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකු තුළම සිටින්නේ මමයි. ඒ මගේ වෙනත් ස්වරූප. කෙසේ නමුත් ජාතික, සංස්කෘතික, ආගමික ආදී බලපෑම හේතු කොටගෙන මිනිසුන් මතුපිටින් වෙනස් වෙලා තියෙනවා. නමුත් පුද්ගලයන් වශයෙන් ඔවුන් වෙනස් වුණාට මූලික වශයෙන්, හරය වශයෙන්, මනුෂ්‍යත්වයෙන් එක සමානයි. මනෝවිද්‍යාවේ කියන්නේ ඔබේ පෞරුෂය ඇති එකම පුද්ගලයා ඔබ පමණයි කියලා. ඒත් මම පෙර කීවා මා වැනි සුවිශේෂ පෞරුෂය ඇති අය සිටිනවා කියලා. ඇත්තම කියනවා නම් මට එය කල්පනාවක් පමණක් නෙවෙයි. මට සැබෙයිම හැම වෙලා තියෙනවා මා වගේම පෞරුෂ ඇති, ඒ කියන්නේ සිතුම් පැතුම් ආකාරයේ අනුව මා හා සමාන පෞරුෂ ඇති අය සියල්ලන්ගෙන. ඒ පෞරුෂවල ප්‍රබලතාව අනුව ඉහළ සිට පහළට යන සිරස් රේඛාවක් තුල ඔවුන් ස්ථානගත කළොත් මම එහි යම් තැනක සිටිනවා. මට ඉහළින් සිටින්නේ මගේ පෞරුෂයේ ප්‍රබලය. මට පහලින් සිටින්නේ මගේ පෞරුෂයේ දුර්වලයා. මට සමාන්තරව සිටින්නේ මගේ පෞරුෂත්වයට සමාන වූවන්. කලින් මා හිතාගෙන හිටියේ මගේ පුද්ගල පෞරුෂය අද්විතීයයි, ඒ කියන්නේ මම පමණයි මේ විදියට ඉන්නේ කියලා. දැන් මට පේනවා
මාද ලෝකයේ පවතින එක්තරා පෞරුෂ ආකෘතියක පිටපතක් බව. එය පැහැදිලි. නිහතමානීව කියනවා නම් මායම් ආකෘතියක පිටපතක්. මේදී කෙනෙකු කියන්න පුළුවන්. ඇයි තවකෙකුගේ පිටපතක් වන්නේ? ඔබ එහෙම කියන්නේ යම් පුද්ගලයෙකුගේ වසඟයට යාම නිසා විය හැකියි. ඔබ කල යුතුව තිබුණේ අනිකුගේ ආකෘතියක් වීම නෙවෙයි, තමාම ස්වාධීන වූ පුද්ගලයෙක් වශයෙන් ගොඩනැගීමයි කියලා. ඒ සත්‍ය වගේ පෙනුනාට කාටවත් එය කරන්න බෑ. මොකද මේ ජීවේ අපි ලබන්නේ කිසිම හැඩයක් ඇතුව නෙවෙයි. කිසිම හැඩයක් නැති ජීවියක් අපි ලබන්නේ. ඉතින් මේට යම්කිසි හැඩයක් දෙන්න ඕනේ. තමාට හැඩයක් නොදී මේ සමාජයේ පවතින්න බෑ. ඉතින් මේ හැඩය අපි ලබන්නේ තම පෞරුෂයේ ඉහළ සිටින පුද්ගලයන්ගේ ආభాෂයෙන් හා ආදර්ශයෙන්. අපි දැනුවත් හෝ නොදැනුවත් අන්‍යයන්ගේ ආදර්ශ අනුගමනය කිරීමට අපි පෙළඹෙනවා. දැන් අපරාධකාරයෙකු ගත්තත් ඔහු ආදර්ශ කරගන්න ඉහළ අපරාධකාරයෙක් සිටිනවා. ඔබ දැනුවත්ව ඕනෑකමින් තමා හැඩගස්සා නොගන්නවා වෙන්න පුළුවන්. නමුත් එය අවිඥානිකව හෝ සිදුවෙනවා. අපි හිතමු ඔබ හොඳ බෞද්ධයෙක් කියලා. ඔබේ පෞරුෂ ආදර්ශයේ ගොඩනැගෙන්නේ බුදුන් වහන්සේ කෙරෙන්. ඔබ කතෝලික නැත්නම් මුස්ලිම් නම් ඔබේ පෞරුෂයේ ආදර්ශය වන්නේ ඔබේ ශාස්ත්‍රවරයා. මා දැකලා තියෙනවා කොමියුනිස්ට්වාදීන් තමන්ගේ ආදර්ශය කරගන්නේ මාක්ස්, ලෙනින්, චේගුවේරා වැනි අය බව. නැවත අපි ප්‍රධාන ප්‍රශ්නයට එමුකු. තමා වැනි අය තවත් විශ්වයේ ලෝකයේ සිටිනා කියලා. දැන් යම් මේකින් තමාට සමාන පෞරුෂ ආකෘතිය ඇති පුද්ගලයන් ඔබට සම්මුඛ වුණොත් මොකද සිදුවන්නේ? අපි හිතමු ඔබ තම පෞරුෂ ආකෘතියේ ඉහළම තලයේ සිටින යම් මිනිසෙකු හමු වෙනවා කියලා. එයිදී සිදුවන්නේ ඒ තැනත්තා කෙරෙහි ආකර්ෂණය වීම. එනම් මහත් ගෞරවයකින් හා ආදරයකින් එතුමාට සමීප වීම. එය මනුස්ස ස්වභාවයයි. එතැන් සිට ඒ තැනත්තා තමාගේ ආදර්ශය, තමාගේ ආත්ම භාවයට අනුප්‍රාණය බවට පත්වෙනවා. අපි ඊළඟට ඔබට හමුවෙනවා තම ශ්‍රේණියේ සමාන අය. එවිට ඔබේ ප්‍රතිචාරය වෙන්නේ ඔවුන් කෙරෙහි මිත්‍රශීලීත්වය, සහෝදරත්වය ඇතිවීම. ඔබට වැටහෙනවා ඔවුන් සමාන නිසා තමන්ගේ ජීවන අත්දැකීම් ඔවුන් සමග බෙදාගත හැකි කියලා. අවසාන වශයෙන් අපි හිතමු ඔබට හමුවෙනවා තම ශ්‍රේණියේ, පෞරුෂ ශ්‍රේණියේ තමාට පහළින් සිටින දුර්වල ආකෘති. ඔවුන් කෙරෙහි ඔබට ඇතිවෙන්නේ අනුකම්පාවක් හා කරුණාව. ඔවුන්ට ඉහළට ඒමට අතදීමට ඔබ පෙළඹෙනවා. බොහෝ විට අපේ ශිෂ්‍යයන් වන්නේ ඔවුන්. ඔවුන් තම පෞරුෂයෙන් ඉහළ යනවා දකින විට ඔබට සතුටක් ඇති වෙනවා. මෙම මනුස්ස ප්‍රතිචාරය අනෙක් අතට විෂම ප්‍රතිචාරයක් වෙන්නත් පුළුවන්. ඒ අනුව තමාට වඩා උසස් කෙනෙකු දුටුවාම ඊර්ෂ්‍යාව පහළ වෙන්න පුළුවන්. මොකද තමා හිටියේ මේ ලෝකයේ සිටින එකම ශ්‍රේෂ්ඨයා තමන්ගේ කියලා. නමුත් දැන් පෙනෙනවා තමන්ටත් වැඩිය ශ්‍රේෂ්ඨ කෙනෙක් සිටිනවා කියලා. ඒ අනුව ඔබට හිතෙනවා ඔහු තමාට තර්ජනයක් කියලා. ඒ වගේම සමානයන් දුටුවාමත් ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඔබට හිතෙනවා ඔවුන් තමන්ගේ තරඟකරුවන්, තමා මැඩගෙන ඉහළ යන්නට තැත් කරන්නන් කියලා. එවිට ඔවුන් අවඥාවෙන් ගැරහීමට හෝ නොසලකා හැරීමට ඔබ පෙළඹෙනවා. පහළ සිටින තම දුර්වල ආකෘතීන් දැක්කහම තම ආධිපත්‍ය ඔවුන් මත පිහිටවා ඔවුන් අතකුළු කර ගැනීමට පෙළඹෙනවා. තමා වැනි අය තව සිටිනවා යන්න සියුම්ම බලනකොට අපිට අපකුරු සංසිද්ධියක් පෙනෙනවා. යම් යම් අවස්ථාවලදී කවර පුද්ගලයෙකුවත් මම වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් යම් අවස්ථාවකදී මම වන්න පුළුවන්.
නිදර්ශනයක් කියන්නම්. මෙහිම අවස්ථාවක් ගනිමු. රාත්‍රී ඔබේ නිවසට හොර කණ්ඩායමක් පැමිණ ඔබේ පවුලේ සියලු දෙනාගේ අතපය බැඳලා නිවසේ තියෙන සියලුම වටිනා වස්තු පැහැරගෙන ගියා කියලා හිතන්න. ඔබේ සිද්ධියට මූණ පෑවා. දැන් ඒ දෙය ඒ විදිහටම තව මිනිසෙකුට වෙනවා. ඒ අවස්ථාවේදී ඔබට මෙහිදී යම් අසරණ බවක් හැඟීමක් දුකක් ශෝකයක් හටගත්තාද එයම ඒ තනත්තාට ඒ අවස්ථාවේදී ඇති වෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී මමත් ඔහුත් එකක් වෙනවා. මේ සමාන්තර පුද්ගල භාව සම්බන්ධයෙන් බැලිය යුතු තව පැත්තක් තියෙනවා. එනම් ඔබට සමාන තව පුද්ගලයන් සිටිය හැකි නම් ඒ තර්කයෙන්ම ගාම්‍ය වෙනවා ඔබට ප්‍රතිවිරුද්ධ පෞරුෂ ඇති පුද්ගලයන්ද සිටිය හැකි බව. මෙය විශ්වයේ ස්වභාවයයි. පහළවන හැම දෙයකටම ප්‍රතිවිරුද්ධ දෙයක් විශ්වයේ තියෙනවා. ද්‍රව්‍යයට පවා ප්‍රතිවිරුද්ධ වූ ඇන්ටිමැටර්ස් හෙවත් ප්‍රතිද්‍රව්‍ය තිබෙන බව විද්‍යාඥයෝ කියනවා. මේ සත්ත්ව ලෝකයේ පවතින්නේ එක් එක් සත්ත්ව විශේෂවලට සතුරු වූ සත්ත්ව විශේෂ සිටීම කෙරේ. අපි ඔවුන් හඳුන්වනවා විලෝපිකයන් කියලා. දැන් මුවාගේ විලෝපිකයා ව්‍යාග්‍රයයි. මීයාගේ විලෝපිකයා බලලයි. මේ අනුව ඔබටත් විලෝපිකයන් සිටින්න පුළුවන්. ඔවුන් ඔබේ පැවැත්ම නැති කිරීමට ඍජුව හෝ වක්‍රව ක්‍රියා කරනවා. සාමාන්‍ය විවහාරයේදී මේ විලෝපිකයන් අපි හඳුන්වන්නේ සතුරන් වශයෙන්. ඔබ යම් ආකාරයකට ක්‍රියා කරන විට, ජීවත් වෙන විට, සිතන විට ඊට විරුද්ධ වන පිරිසක් පහළ වීම ස්වභාවිකයි. මේ සතුරු බලවේගය ඔබට විරුද්ධව යම් පුද්ගලයෙකු වශයෙන් පුද්ගලයෙකු තුළ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් සමාජ ආගමික සංස්කෘතික දේශපාලනික කණ්ඩායමක් තුළ ඇති වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, සොක්‍රටිස් වැනි යහපත් මනුෂ්‍යයන්ට දෙහිරිව පොදු සතුරු බලවේග ඇති වූ හැටි අපි ඉතිහාසයේ දකිනවා. මේ සම්බන්ධයෙන් ඔබට කළ හැක්කේ තම විලෝපිකයන් කල්ැතුවම හඳුනා ගැනීමයි. එසේම තමාගේ කවර චර්යාවක් නිසා එවැනි විලෝපිකයන් සමාජයෙන් බිහිවෙනවාදැයි ඔබට අවබෝධ කරගන්න පුළුවන්. එමගින් එක්තරා දුරකට විලෝපිකයන් ඇතිවීම ඔබට අඩු කරගෙන තමාගේ ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. ඒ සමග තව පැත්තක්ද ඔබ දකිනවා. ඔබද තව යමෙකුගේ හෝ යම් පිරිසකගේ විලෝපිකයෙක් වෙන්න පුළුවන්. ඔබ කවරෙකුගේ විලෝපිකයෙක්ද? තමාගේ චර්යාව, තමාගේ ඒ චර්යාව හඳුනා ගැනීම ඉතා වැදගත්. දැන් මේ විමර්ශනය ඔස්සේ අපිට තව බොහෝ කරුණු හෙළි කරගන්න පුළුවන්. නමුත් මෙහිදී මා ඉදිරිපත් කළේ මූලික කරුණු ටික පමණයි. මෙයින් ඔබට පෙනෙනවා ඔබ සමාජයේ තනි පුද්ගලයෙකු නොවන බව. තව පැහැදිලි වන අපූරු කාරණයක් තියෙනවා. බොහෝ දෙනා අසන ප්‍රශ්නයක් නම් තමා මරණයෙන් පසු නැවත මේ ලෝකයේ ඇති වෙන්න පුළුවන්ද කියලා. මම අනාගතයේ නැවත මිහිමත පහළ වෙන්න පුළුවන්ද? පුළුවන්. මෙකල මිහිමත මා පහළ වීමට හේතු වුණු සමාජ සංස්කෘතික ආධ්‍යාත්මික පරිසර මේ රටේ හෝ වෙනත් රටක යම් කාලයක ඇති වුණොත් මම ඒ පහළ වෙන්න පුළුවන්. මේ කවර පුද්ගලයෙකු සම්බන්ධයෙන් වුණත් සත්‍යයයි. නිදර්ශනයක් වශයෙන් බුදුන් වහන්සේ පවසලා තියෙනවා මතු අනාගතයේ බුදුවරුන් පහළ විය හැකි බව. භගවත් ගීතාවේ ශ්‍රී ක්‍රිෂ්ණ පවසනවා ලෝකේ ධර්මය නැතිවන කාලවල තමා නැවත පහළ වී ධර්මය යලි මතු කරන බව. එය එතුමන්ලා වැනි ශ්‍රේෂ්ඨයන්ට පමණක් සීමා වූවක් නෙවෙයි. සෑම පුද්ගල පෞරුෂයකටම පොදු වූ සංසිද්ධියක්. දැන් ඔබ දන්නා කවර අපරාධකාරයෙකු දෙස බැලුවත් යලි ඒ අපරාධකරුවා මිනිස් සමාජයේ ඒ විදියටම පහළ වෙන්න පුළුවන්. කොටින් කිව්වොත්
ඔබ මේ ලෝකේ පවතින තුරු යලි යලි පහළ වෙනවා ඇති. දැන් මේ නතර කිරීමට නම් ඔබ කරන්නට ඕනේ තමා ගොඩනගාගෙන සිටින මේ පෞරුෂය සැබවින්ම තමාගේ සත්‍ය ස්වභාවය නොවන බව තේරුම් ගැනීම. මේ ලෝකයේ පවතින ආකෘතිය මිසත් ඔබේ සත්‍ය ස්වභාවය නෙමෙයි. ඔබ යම් විටක තමන්ගේ සත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තොත් තමා ගොඩනගාගෙන සිටින මේ පෞරුෂය සැබවින්ම තමාගේ සත්‍ය ස්වභාවය නොවන බව වැටහෙනවා. ඒ අවබෝධය ඇතුව ඔබ ජීවත් වෙන විට විශේෂයෙන් ඔබ මිය යන මොහොතේ ඒ බව දැකලා තමන්ගේ පෞරුෂයත් අතාරින්න පුළුවන් නම් ඔබ නිදහස්. හැබැයි ඔබ හා සමාන පුද්ගල පෞරුෂ අනාගතය ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ඔබ නෙවෙයි.